ಬೌದ್ಧ ಧರ್ಮಾಚಾರ್ಯ ವಿಭಾಗ ಪ್ರಶ್ನೋತ್ತರ ಸಮಾಜ ದರ್ಶನೆ 2014-2015 ಹಯವಿನಿ ಪ್ರಶ್ನೆ ಹಲವಿನಿ ರೋಮಿಲಾಕ್ಕಂ ಯಟತಿ ದೇಕ್ಕನ ಪ್ರಶ್ನೆ ಸಿಂಗಾಲವಾದ ಸೂತ್ರೇ ಪೂರ್ವ ದಿಶಾ ನಮಸ್ಕಾರೇ ದಿಮೌಪ್ಯಾನ್ ವಿಸಿನ್ ದರ್ವಂಟಿ ಇಟುಕಲ ಯುತು ಯುತುಕಂ ಪಹಕ್ ದಕ್ವಾ ತಿಬೆ ಎಮ ಯುತುಕಂ ಪಹ ದಕ್ವನ್ ಸಿಂಗಾಲವಾದ ಸೂತ್ರೇ ದಿಮೌಪ್ಯಾನ್ ವಿಸಿನ್ ದರ್ವಂಟಿ ಇಟುಕಲ ಯುತು ಯುತುಕಂ ಪಹ ඉදිරිපත් කරන්නට කියන්නේ පිළිතුර පවින් වැළැක්වීම යහපතේ පිහිටුවීම ශිල්ප ඉගැන්වීම යෝග්‍ය වයසේදී ආවහ විවාහ කර දීම ආවහ විවාහ කටයුතු කර දීම කියන හතරවෙනි යුතුකම සුදුසු කල දායාද පවරා දීම නැවතත් අපි බලමු දෙමව්පියන් විසින් දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් පවින් වැළැක්වීම යහපතෙහි යෙදවීම ශිල්ප ඉගැන්වීම යෝග්‍ය වයසේදී ආවාහ විවාහ කටයුතු කරදීම සුදුසු කාලයේදී දායාද පවරා දීම දෙවනි ප්‍රශ්නේ මිතුරන්ට සංග්‍රහ කළ යුතු ආකාර පහක් සහ එවිට ලැබෙන ප්‍රතිඋපකාරයන් පහක් සිංගාලවාද සූත්‍රයේ දැක්වේ එම කරුණ කවරේදයි දක්වන්න කියන ප්‍රශ්නය. ඇසුරට සුදුසුයැයි තමන් විසින් තෝරා ගන්නා යහපත් මිත්‍රයන්ට සංග්‍රහ කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දක්වනවා. පරිත්‍යාග කිරීමෙන් ප්‍රිය වචන කතා කිරීමෙන් දියුණුවට අනුබල දීමෙන් අර්ථචර්යාවෙන් සමානාත්මතාවෙන් සලකා ක්‍රියා කිරීමෙන් අවංක බවින් අවි සංවාදනතාවයෙන් යුක්තව කටයුතු කිරීම. නැවතත් පරිත්‍යාග කිරීමෙන් ප්‍රිය වචන භාවිත කිරීමෙන් දියුණුවට අනුබල දීමෙන් අර්ථචර්යාවෙන් සමානාත්මතාවයෙන් සලකා ක්‍රියා කිරීමෙන් අවංක බවින් යුක්තව අවි සංවාදනතාවයෙන් යුක්තව කටයුතු කිරීම කියන යුතුකම්. අප එසේ අප මිතුරන්ට සංග්‍රහ කළහොත් මිතුරන් අපට මෙබඳු යුතුකම් ඉටු කරන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ප්‍රමාදීව නොසැලකිලෙන් මන් මුලාව ක්‍රියා කරන විට ආරක්ෂා කරති. ප්‍රමාදීව නොසැලකිලෙන් මන් මුලාව ක්‍රියා කරන අවස්ථාවේදී මිතුරන් අපිව ආරක්ෂා කරනවා. එසේ ක්‍රියා කරන විට ධනය ආරක්ෂා කරලා දෙනවා, අපේ ධනය ආරක්ෂා කරලා දෙනවා. භීතියක් ඇති වූ අවස්ථාවකදී ඒ බියෙන් ආරක්ෂා කරනවා. ආපදාවකදී අතහැර නොයා අපිට උපකාර කරනවා. පවුලේ අයට සංග්‍රහ කරනවා. ඒ කියන යුතුකම් මිතුරන් විසින් අපට සිදු කරනවා. අප මිතුරන්ට යුතුකම් ඉටු කළාට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ඕනෑම ගෘහස්ථ විවාහක පුරවැසියෙකුට සමාජ ජීවිතය තුළ ක්‍රියා කරන්නට සිදුවන අවම රාමුව සිඟාලවාද සූත්‍රයෙහි දැක්වේ මෙම කියමන පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය. ලකුණු 7ක ප්‍රශ්නයක්. ඕනෑම ගෘහස්ථ විවාහක පුරවැසියෙකුට තම සමාජ ජීවිතය තුළ ක්‍රියා කරන්නට සිදුවන අවම රාමුව තමයි සිඟාලවාද සූත්‍රයේ දැක්වෙන්නේ. එනම් ගෞරවාන්විත විවාහක පවුල් යුවලක් අඹුසැමියන් වශයෙන් ඔවුනොවුන්ට යුතුකම් හා වගකීම් ඉටු කරමින් කටයුතු කළ යුත්තේ කෙසේදැයි සිංගාලවාද සූත්‍රයේ පෙන්වා දෙනවා. ඒ ඉගැන්වීම් මේ සූත්‍රය අන්තර්ගත වෙනවා. විවාහය දෙදෙනෙකු එක්ව කරන සදාචාර ප්‍රතිපත්ති පූර්ණයක් වශයෙන් බුදු සමය පෙන්වා දෙන අතර ඒ සඳහා සිංගාලවාද සූත්‍රය තුළින් බොහෝ උපදෙස් ලබා දෙනවා. එම ඉගැන්වීම් මෙන්න මේ විදිහට. ගෘහපති පුත්‍රයේ කුලපුත්‍රයා බටහිර දිසාව හෙවත් පස් චිම දිසාව වන භාර්යාවට කරුණු පහකින් උපකාර කළ යුතු වේ. සම්මාන නාය බිරිඳකට දැක්විය යුතු බුහුමන් කිරීම. පළවෙනි කාරණේ බිරිඳ නිරන්තරයෙන්ම කැමති තමන්ට බුහුමන් දක්වනවට බිරිඳව ගෞරවාන්විතව තබනවට. ඒ වගේම තමයි කිසිඳු බිරිඳක් බෞද්ධ අබෞද්ධ ලෝකයේ සිටින කිසිඳු බිරිඳක් කැමති නැහැ අනිකුත් දෙනා ඉදිරිපිට තමන්ට අවමාන කරනවට.
තමන්ගේ අඩුපාඩුවක් වුවත් ස්වාමි පුත්‍රයා නිවැරදි විදිහට ඉතාමත් පෞද්ගලිකව පෙන්වා දීම සෑම කෙනෙක්ම අපේක්ෂා කරනවා. එහෙමනම් ස්වාමි පුත්‍රයා විසින් අනිවාර්යයෙන්ම අවමන් නොකිරීම සිදු කළ යුතු වෙනවා. සම්මාන දැක්වීම, බුහුමන් දැක්වීම, අවමාන නොකිරීම, අනතචරියාය, අන් අඹුවන් සේවනය නොකිරීම. ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳගෙන් සෑහීමට පත්වෙමින් අනිත් වෙනත් බිරිඳෑවරු එහෙම නැත්නම් කාන්තාවන් කරා ගමන් කිරීම තුළ විවිධ ආකාරයේ ගැටුම් නිර්මාණය වීමට පවා අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අනතිචර්යා කියන තත්වයට ස්වාමි පුරුෂයෙක් පත්විය යුතුයි. අවම රාම් වූ යටතේ කතා කරන්නට පුළුවන්. ඉස්සරිය බොස්සක් ගේන නිවසේ කටයුතු වල ප්‍රධානත්වය ලබා දීම, බිරිඳට තමන්ගේ නිවස තුළ ප්‍රධානත්වය ලබා දීලා කටයුතු කිරීම, නිවස තුළ සිදු කළ යුතු කටයුතු වල ප්‍රධානත්වය ලබා දීම, අලංකාරානුපදානේන තමාගේ වත්කමට අනුව ඇඳුම් පැළඳුම් ආදිය අලංකාර ලබා දීම, සෑම කාන්තාවක්ම කැමති විවිධාකාර වූ අලංකාර වලින් තමන්ගේ ස්වාමියා තමන්ට සලකනවට, මේ කරුණු පසින් සැමියා විසින් භාර්යාව විසෙහි යුතුකම් කරනු ලබනවා. මෙම කරුණු එකිනෙක වෙනම අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. අපි නැවතත් බලමු ඒ යුතුකම් මොනවද කියලා. ගරු බුහුමන් දැක්වීම, බිරිඳට ගරු බුහුමන් දක්වමින් කටයුතු කළ යුතුයි, අවමාන නොකළ යුතුයි, අනතිචර්යා අන් අබුවන් සේවනය නොකිරීමෙන් කටයුතු කළ යුතුයි, ඉස්සරිය ගොස්සක්ගේන නිවසේ කටයුතු වල ප්‍රධානත්වය බිරිඳට පවරා දීම, අලංකාර ආභරණ ආදිය ඇඳුම් පැළඳුම් ආදිය බිරිඳට ලබා දීම කියන කරුණුවලින් බිරිඳ කෙරෙහි අනිවාර්යයෙන්ම ස්වාමි පුත්‍රයා විසින් කටයුතු කළ යුතුයි. මේ කරුණු පහ අවම වශයෙන් ස්වාමි පුරුෂයෙකු විසින්, විවාහක ස්වාමියෙකු විසින් බිරිඳ කෙරෙහි දැක්විය යුතු යුතුකම් බවට සිඟාලවා සූත්‍රයේ ඉතා පැහැදිලිව දක්වලා තිබෙනවා. අපි සාකච්ඡා කළේ ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර දෙදස් 2014-2015 සමාජ දර්ශනයේ 6 වෙනි ප්‍රශ්නේ සිඟාලවාද සූත්‍රය සම්බන්ධ කරගෙන සමාජ දර්ශනයට අදාළව 2014-2015 වර්ෂයේදී ඉදිරිපත් වුණු ප්‍රශ්න සඳහා පිළිතුරු ඒ ආකාරයෙන් සාකච්ඡා කළේ පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාව තුළින් 7 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් මේ ප්‍රශ්නයේ පිළිතුරු ඉදිරිපත් කිරීම හමාර කරනවා. ඔබට තෙරුවන් සරණයි.